සුබ දවසක් ඔබ සියලු දෙනාටම අලුත් වීඩියෝ එකක් කරන්න හිතුවා. මොකද මේකත් ඔබට ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේ රටයන්ට ඉන්න කට්ටිය, ඒජන්සි වලට නිතරම කෝල් කරන කට්ටියට මේක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මොකද මටත් මේක තියෙන අත්දැකීමක් තුලින් තමයි මම මේ දේ ඔබට කියන්නේ. දැන් මම කලින් වීඩියෝ එක කරා මේ සපෝටිව් ස්ටාෆ් ගැන ඒජන්සි එකේ ඉන්න. ඒ අයට තියෙන රාජකාරි මොකක්ද? ඒ කට්ටිය මොකද එතන කරන්නේ කියන එක මම කියලා තියෙනවා. ඒ මං කිව්වේ ඒ කට්ටිය කරන හොඳ පැත්ත. තවත් සමහර කට්ටිය ඉන්නවා මේ ඔක්කොම ගැන නෙවෙයි කතා කරන්නේ, කීප දෙනෙක් ගැන කතා කරන්නේ. සමහර තැන්වල ඉන්න මේ අය තමන්ගේ රාජකාරියට අමතරව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරලා ඒ ඇප්ලිකන්ට්, ඒ රටයන් ඉන්න කෙනාට ඉතාම විශාල වරදක් සිද්ධ කරනවා. ඒ කරන ආකාරය තමයි මේ කියන්න මං හදන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ඒජන්සියකට කෝල් කරපු ගාමම ඒ ෆෝන් එකට ආන්සර් කරන්න එතන ඉන්න ස්ටාෆ් කෙනෙක්. මේක නා ආන්සර් කරලා ඉන්න දැන් අර අහනවා, බොස් ඉන්නවද? මැනේජර් ඉන්නවද? සර් නෑනි. දැන් ඒක කොහොමද මේ වැඩ කටයුතු? එතකොට තමන්ට හිතෙන දෙයක් තමන්ට කියන්න පුළුවන් දෙයක් කියන කට්ටියත් ඉන්නවා. එහෙම කියලා එතන hina වෙලා කතා කරලා, ඉතින් සර් බය වෙන්න එපා, ඉතින් අපි යවනවා නේ ඔයාව කොහොමරි කියලා ඉතින් දාලා ෂෙප් වල දාලා යනවා. අනේ ඉතින් අරියත් ඉතින් පොඩ්ඩක් hina වෙලා කතා කරලා ඉන්නවා. ඕම ටික කාලයක් යනවා, අන්තිම රටත් නෑ, රජ රටත් නෑ, මොන රටත් නෑ, තමන්ට වෙන අවස්ථාවක් ගන්නටත් නැති වෙලා තියෙනවා. එතකොට එතන වග කියන්න ඕනේ කවුද? තමන් දන්නේ නැති දෙයක් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කරපු අර ස්ටාෆ් කෙනා අනිවාර්යයෙන් වගකිය යුතුයි. මේක වගකීම බොස්ට යනවා, ආයතන ප්‍රධානියාට යනවා, කොහොමත්ම එයාට බේරෙන්න බෑ. නමුත් ඒකට උදව් කරපු මෙයාට වගකීම අනිවාර්යෙන් මෙයත් වරදක් කරනවා. දන්නවා ඇති අපේ නීතියේ කාටවත් මේ බොරු කියන්න, වංචා කරන්න, රවට්ටන්න එහෙම ඉඩ දීලා නැහැ. ඒවටත් දඬුවම් තියෙනවා. උදාහරණ විදියට ඔබ දැකලා ඇති සමහර නඩු විභාග වෙනකොට මිනිස්සු බොරු කියනවා සාක්ෂි විදියට. බොරු කියනවා. අන්නේ බොරුව බොරුවක් කියලා ඔප්පුනහම ගරු අධිකරණයෙන් බොරුව කරපු කෙනාට වගේම බොරුව කරන්න උදව් කරපු කෙනාටත් දඬුවම් නියම කරනවා. හොඳට බලන්න. මම කරේ රාජකාරියක්. මට බොස් කියපු දේ කරේ. එහෙම කියලා එක්ස්කියුස් දෙන්න බෑ. දැන් හිතමුකෝ. බොස් කියනවා පිහියක් දීලා අර එන ඇප්ලිකන්ට් එනපන් කියලා. අනිනවද? බොස් කියනවා මොන හරි මත්ද්‍රව්‍ය පාර්සලයක් දීලා මේක ගිහිල්ලා දෙන්න. දෙනවද? හරි සරල උදාහරණයක් ගමු. බොස් කියනවා බිල්ඩිමෙන් පල්ලෙහාට බණින්ට. පණිනවද? නෑ. මට මෙතන ඉන්න බෑ කියලා ගිහිල්ලා වෙනතනක වැඩ කරනවා. එහෙනම් ඉතින් තමන්ගේ ආයතනය තුල මාසයක් යනකොට තමන් දන්නවා මොනවද වෙන්නේ කියලා. තමන්ගේ ආයතනය තුල ප්‍රධානීන් වැරදි කරනවා නම්, ඒ වැරදි වලට විරුද්ධ වෙන්න තමන්ට හයිතියකුත් නැත්නම්, තමන්ට ශක්තියකුත් නැත්නම්, එතනින් අයින් වෙලා ගිහිල්ලා වෙන එකක් කරන්නකෝ. ඉවර නෙවෙයි. ඉතින් ඒක නිසා මේවට එක්ස්කියුස් නෑ. වරදක් කරනවා වගේම වරදකට උදව් කිරීමත් ඒ වරද කරපු කෙනාටම සමානව අරයටත් දඬුවම් ලැබෙන්න ඕනේ. ඒක තමයි නීතිය. නීතියෙන් සිද්ධ වෙන්නේත් ඒකයි. ඒ නිසා ඔබ යම්කිසි ඒජන්සියකට කෝල් කරනකොට ෆෝන් එක ගන්නේ කවුද? තමන් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කවුද? ඒ දුන්නේ උත්තරේ මොකක්ද? ඒ දිනය කවද්ද? ඒ වෙලාව කවද්ද? ඒ ඔක්කොම සටහන් කරගන්න. පොතක් තියාගන්න. බියුරෝ එකට හරි කොතන හරි මේ බියුරෝ එකට හරි පොලිසියකට හරි කොහේ හරි ගිහලා කම්ප්ලේන්ට් එකක් කරද්දී අර ස්ටාෆ්ගේ නමත් එතෙන්ට ඇතුළත් කරන්න. මේ දවසේ මෙයා තමයි දුන්නේ, තමන්ගේ රෙකෝඩ්ස් තියෙනවා දෙන්න. දීලා ඒකත් ඇතුළු කරන්න. මොකද මේ සමහර අය ඉන්නවා මේ හැමදාම උදේ 8ට එනවා, 5ට යනවා, එනවා යනවා එනවා යනවා. ඔහොම යනකොට මේ ලයිෆ් එක ටික රාජකාරියේ බෝරින් වෙනවා. මෙන්න මේ විදිහට අපි මේ අයටත් බියුරෝ එකට එන්න, උසාවියකට එන්න, පොලිසියකට යන්න මෙහෙම අවස්ථාව සලසලා දුන්නොත් ඒ ඒකාකාරී රාජකාරියට පොඩි වෙනසක් එකතු වෙනවා. අන්නේ වෙනසට එයා කැමති වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ කටයුතු ගැනත් හොඳට මතක තියාගන්න.
හොඳට මතක තියාගන්න මේ අය නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු අපට ලබා දිය යුතුයි. ඒ සත්‍ය තොරතුරු මත තමයි අපේ ඊළඟ ස්ටෙප් එක තීරණය වෙන්නේ, අපේ ෆියුචර් එක තීරණය වෙන්නේ. දැන් සමහර කෙනෙක් හරි ඩීසන්ට් එකට කියනවා, අනේ සර් මේක නම් මේ කරන්ට බලුවම වෙන වැඩක් නෙවෙයි සර්, අපිට මේකෙන් රෙස්පොන්ඩ් එකක් ආවේ නැහැ, ඒ ක්ලයන්ට් පස්සේ අපිට රෙස්පොන්ඩ් එකක් දක්වෙන්නේ නැහැ සර්, මේ ඒකින්ද මේකට බලාපොරොත්තු තියාගන්න එපා, අපි වෙන එකක් කරමු. එහෙම කියනවා. සමහර කට්ටිය කියනවා සර් මේ වෙලාවේ නම් බොස් මීටින් එකක් ඉන්නේ, බොස් එළියට ගිහිලා ඉන්නේ, ආපු ගාම සර් මම කෝල් එකක් අරගෙන බොස්ව සම්බන්ධ කරලා දෙන්නම්. ඒ වගේම බොස් ආවෙන් පස්සේ කියලා කෝල් එකක් අරගෙන සම්බන්ධ කරලා දෙනවා. එහෙම ඩීසන්ට් කට්ටිය ඉන්නවා. එහෙම හොඳ ආයතන තියෙනවා. සමහර ඉන්නවා බොස් ඉන්න කොටත් නෑනේ එළියට ගිහිල්ලා නෑ, එම්බසි ගිහිල්ලා නේ, ඔව් යද හෙට දියක් කියනේ ඔහොම කියනවා. ඒ නිසා ඒව ගැන හොඳට මතක තියාගන්න. මේ වීස එකක් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි, තමන්ගේ ෆියුචර් එක මේ උඩ ගොඩනගෙන හැම දෙයක්. මේකින්ද මේවට සමාව දෙන්න එපා. කවුද ඒ වරදට සම්බන්ධ වෙන්නේ? ඔහුවත් අනිවාර්යෙන්ම නීතිය හමුවට පැමිණිය යුතුයි. ඒක තමයි මගේ නම් පරම තේමා පාඨය. මම ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා කරනවාමයි. ඔබත් ඒක ඒ විදිහටම කරන්න. වරද කරනවා වගේම වරදකට අනුබල දීමත් වරදක්. ඒක නිසා මේ අයව අතරින්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මට කියන්න ඕනේ මෙච්චරයි. හොඳින් ඒ ගැන අවධානය යොමු කරන්න, ඒක සම්බන්ධයෙන් කටයුතු කරන්න. බොහොම ස්තුතියි, සුබ දවසක්.